ඇමසන් වනාන්තරය තමයි මේ ලෝකයේ තියෙන විශාලතම වැසි වනාන්තරය වෙන්නේ. ඉතින් ඔයා පරිසරයට ආදරය කරන, ඒ වගේම ත්‍රාසජනක අත්දැකීමක් ගන්න ඕනි කෙනෙක් නම්, ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕනි තැනක් තමයි මේක. මෙහිදී ඔයාට දුර්ලභ ගණයේ සත්තු, ශාක සහ ජෛව විවිධත්වය ඔයාගේ ඇස් දෙකෙන්ම දැක ගන්න පුළුවන්. ඒත් මේ හැම දෙයක්ම හොඳ වෙන්නේ ඔයා අතරමං වෙනකන් විතරයි. මේ මහා වනාන්තරේ ඔයා තනි වුණත් බේරෙන්න පුළුවන්ද? එහෙනම් අද අපි ඒ ගැන කතා කරමු. ඇමසන් වනාන්තරය කියන්නේ වර්ග කිලෝමීටර් මිලියන 6.9ක් පුරාවට විහිදුණු භූමි භාගයක්. ඒ වගේම මේක රටවල් 9කින් වට වෙලා තියෙන්නේ. මේක ඇතුලේ පරිසර තත්ත්වය අපි දකින පරිසරයට වඩා හුඟක් වෙනස්. තනි වෙලා ඉන්න ඔයාට විචලනය, කුසගින්න සහ මැසි මදුරුවන්ගෙන් ඇතිවෙන රෝගාබාධ සුලභ දෙයක් වෙයි. ඒ වගේම අධික පීඩනය සහ බය නිසා ඔයා නිකම්ම දුර්වල වෙයි. ත්‍රාසජනක සතුන් ගැන කතා කරොත් ඇනකොන්ඩන්, විශාල කිඹුලන්, විෂසහිත ගෙම්බන් සහ මෙලෝ වාසය කරන විෂ අධිකම මකුළුවෙක් වෙන බ්‍රසීලියන් ස්පයිඩර් ඔයාගේ ලොකුම හතුරන් වෙයි. පිරාණා කියන්නේ මෙල ඇස්තුවේ අනිවාර්යෙන්ම ඉන්න සතෙක්. ඉතින් හදිස්සිය හරි ඔයාට වතුරට බහින්න ඕනි නම් ඒ ගැන දෙපාරක් හිතන්න වෙයි. මට නම් හිතා ගන්න පුළුවන් ඔයා දැන් නම් හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් මේකෙන් ගැලවෙන්න ඔයා මොකද කරන්න ඕනි? මුලින්ම ඔයා හැම දෙයක් ගැනම නැවතිලා හොඳට කල්පනා කරලා තීරණයකට එන්න ඕනි. මොකද මේ තීරණය මත තමයි ඔයාගේ ජීවිතේ පවතිනවද එහෙම නැත්නම් නැති වෙනවද කියලා තීරණය වෙන්නේ. දැන් ඔයා හොඳ හුස්මක් අරගෙන හිත සැහැල්ලු කරගන්න ඕනි. මොකද මේ දේ ඔයාට හරි පාර හොයාගන්න හුඟක් වැදගත් වෙයි. ඒ වගේම ඔයාට හැකියාවක් තියෙනවා නම් මාලිමාවක්, පිහියක්, ලයිටර් එකක්, ඒ වගේම මදුරු දැලක් ගන්න අමතක කරන්න එපා. ඊළඟ වැදගත් දේ තමයි ඔයා යන යන තැන මාක් එකක් දාන්න ඕනේ. මේක සමහර විට අතුරු කිල්ලක් කඩලා හරි යමක් බිම හෙලලා හරි කරන්න පුළුවන්. මොකද මේ දේ ඔයාව හොයන්න යන කණ්ඩායමට හුඟක් වැදගත් වෙයි. තවත් දෙයක් කියන්න ඕනේ, ඔයා ගඟක් දිගේ ඇවිදන් යන එකෙන් ඔයාට එන්න පුළුවන් කරදර වලින් 60%ක්වත් අඩු කරගන්න පුළුවන්. ඒකට එක් හේතුවක් තමයි බොහෝ විට ගඟක් දෙපස කැලෑවේ එළි වෙලා තියෙන්නේ. ඔයාට ගඟක් හොයාගන්න සතුන්ගේ පාසටහන් සහ කෘමි සතුන් ගමන් කරන දිශාව ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඊළඟ වැදගත් දේ තමයි කෑම හොයාගන්න එක. මෙතනදී නම් දඩයම් කරන එක ගැන හිතන්නවත් එපා. මොකද ඒක ඔයාගේ ශක්තිය හුඟක් වැය වෙන වැඩක්. ඉතින් ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි ගස්වල තියෙන පළතුරු ආහාරයට ගන්න එක. කාට හරි දෙන්න පුළුවන් කොහමද විස නැති පළතුරු හොයාගන්නේ කියලා. ඒකටත් ඉතින් සත්තු ඔයාට උදව් කරයි. තවත් වැදගත්ම දෙයක් තමයි ඔයා රාත්‍රිය ගත කරන්නේ කොහෙද කියන එක. මේකට ඔයාට ගල් ගුහාවක් වගේ තැනක් හොයාගන්න පුළුවන් නම් හොඳයි. ඔයාට තැනක් හොයාගන්න බැරිම වුණත් ඔයා තැනක් හදාගන්න ඕනි. ඒකට ගස්වල කොළ සහ අතු භාවිතා කරන්න පුළුවන්. මේ විදියට හදාගන්න තැන පොළොව මට්ටමින් උස තැනක් වුණොත් ඒක හුඟක් වටිනවා. මේකෙන් සත්තුන්ගෙන් වෙන්න පුළුවන් හානිය හුඟක් අඩු කරගන්න පුළුවන්. මෙතනදී ගිනිමෙලයක් හරි දුමක් හරි ගහගන්න එක තවත් වටිනවා. ඒකෙන් ඔයාට මැසි මදුරුවන්ගෙන් වෙන්න පුළුවන් කරදර හුඟක් අඩු වෙයි. ඇවිදින අවස්ථාවලදී කෝටුවක් භාවිතයෙන් ඉදිරිය පරීක්ෂා කිරීම සහ ශරීරයේ මඩ තවරා ගැනීම ඔයාට අමතර ආරක්ෂාවක් ලබා දෙයි. අන්තිමේට ඔයාව බේරගන්න යන කණ්ඩායමට සිග්නල් එකක් දෙන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි දුමක් නිර්මාණය කරන එක. ඒක ඔයාට කරන්න අමාරුයි නම් කොහේ හරි හොඳට පේන තැනකින් පණිවිඩයක් තියෙන එකත් හොඳයි. ඒ වගේම රාත්‍රී කාලයේදී ගින්නක් මගින් පණිවිඩයක් දෙන්නත් පුළුවන්. කොහොම හරි ගිනි තියෙන එක ගැන නම් ඔයා දෙපාරක් හිතන්න ඕනි. මොකද මේක ලැව් ගින්නකින් අතර වෙන්නත් පුළුවන්. තවත් විදිහක් තමයි කණ්ණාඩි කෑල්ලකින් හරි දිලිසෙන යමකින් හරි සිග්නල් එකක් නිකුත් කරන්න පුළුවන්. නමුත් කණ්ණාඩියක් වගේ දෙයක් මේ වගේ තැනකට ඔයා අරන් යයි කියලා හිතන්න අමාරුයි. එහෙම වෙන්න නම් ඔයා වෙන ගමනක් යන අතරතුර ගුවන් යානකින්වත් බිමට වැටෙන්න ඕනි. ඇත්තටම ගුවන් යානකින් බිමට වැටුණොත් ඔයාට බේරෙන්න පුළුවන්ද? මීට කලින් ඒ වගේ බේරුණ අවස්ථා තියෙනවද? ඒ වගේ වෙලාවකදී ඔයා ගන්න ඕනි පියවරවල් මොනවද? ඒක තවත් දවසකට හොඳ මාර්තුකාවක්. එහෙනම් සුබ දවසක්.